අවුරුදු 10ක පළපුරුද්ද මත NVQ 5 සහතික සම්බන්ධයෙන් නිකුත් කර ඇති 01 2019 කියන චක්‍ර ලේඛනයට අනුව TBC එකේ ඩිරෙක්ටර් ජෙනරල් විසින් පත් කරු ලබන කමිටිය විසින් සහතිකය ලබා දිය යුතු ක්‍රමවේදය තීරණය කරනු ලබනවා රිටන් පේපර් එකකින්ද ඒ කියන්නේ ලිඛිත පරීක්ෂණයකින්ද එහෙම නැත්නම් ඉන්ටර්විව් එකකින්ද යන කාරණයක් කලමනාකරණය පිළිබඳ නිපුණත්වය මොන මට්ටමක තිබිය යුතුද යන කාරණයක් කෝසයක් හැටියට NVQ 5 සහතිකය ගන්නකොට ඒකට අදාළ වූ විෂයන් අතරින් වැඩිහරයක් තියෙන්නේ කලමනාකරණයට සම්බන්ධ වූ විෂය. ඇගැයීම ලිඛිත පරීක්ෂණයකින්ද වයිවායකින්ද නැත්නම් ඉන්ටර්විව් එකකින්ද කියන කාරණය මොකක් වුණත් දැනුම ලබාගෙන තිබීම ප්‍රයෝජනවත්. අවුරුදු 10ක් තුළ ක්ෂේත්‍රයේ වැඩ කරලා ගත්තු පළපුරුද්ද නිසා ඇතිවෙන කලමනාකාර නිපුණත්වය විධිපත්ව ඉදිරිපත් කිරීමේ අවස්ථාවය මෙතෙන්දී පැහැදිලිවම තියෙන්න ඕන. එම නිසා NVQ 5 සහතිකය ලබා ගැනීම අදහස් කරන අය වෙනුවෙන් අදාළ වූ කලමනාකරණ විෂයන්ට අදාළව කලමනාකරණ නිපුණත්වය පිළිබඳව විධිමත් දැනුමක් ලබා දීම සඳහා YouTube වීඩියෝ කීපයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. කොහොම වුණත් සැලොන් එකක් පාලනය කිරීමෙන් ඔබ ලබාගත් දැනුම ඔබට ප්‍රමාණවත් වෙයි. NVQ 5 පරීක්ෂණය ලිඛිත වුණත් වාචික වුණත් ඒ කියන්නේ රිටන් එක්සෑම් එකක් වුණත් ඕරල් නැත්නම් වයිවා එකක් වුණත් ඒ මොනවා වුණත් ඔබට ඒකට මුහුණ දීම අපහසු නොවේ. නමුත් වැදගත් වෙන්නේ දැනුම සංවිධානය කර ගැනීමයි. ඒ සඳහා තමයි මේ තියරිටිකල් නැත්නම් න්‍යායාත්මක වීඩියෝ පාඨමාලාව ඔබ වෙත අපි YouTube මගින් නොමිලේ ලබා දෙන්නේ. ඔබ අපේ YouTube channel එකට subscribe කරලා තියෙනවා නම් ඔබට ඒව දැන ගැනීම පහසු වෙනවා. ඒ වගේම NVQ 5 RPL forum කියන FB group එකට join වෙලා තියෙනවා නම් ඒකෙත් අපි මේ වීඩියෝ වල link post කරන නිසා ඒ හරහත් ඔබ දැනුවත් වෙනවා. එම නිසා මේ කොරෝනා වලට නිරෝධායන සීමා තියෙන කාලේ නිවසටලා ඉන්න කාලේ ප්‍රයෝජනවත් ගත කරන්න ඒක ඔබට හොඳ ආයෝජනයක් වේවි.